සුබ දවසක් සිලුම් දෙනාට. ඔබත් එකතු වී සිටින්නේ මේ හෙළරහස් YouTube channel එකත් එක්ක. අද අපි කතා කරන්නට යන්නේ ඔබ අපි කවුරුත් අඳුරන ලංකාවේ සුපිරි චරිතයක් කිව්වොත් නිවැරදි. මේ චරිතය පිළිබඳව ප්‍රියංග පුෂ්පකුමාර්, එහෙම නැත්නම් ප්‍රියාන් මැණික් කියන චරිතය ඔබ අපි කවුරුත් හොඳින් හඳුනනවා. ජීවිතයේ අනේක විධ දුක් විඳලා අද යම් තැනකට ඇවිල්ලා අසරණ මිනිස්සුන්ට සීමා විරහිතව වරප්‍රසාද පසෙකලා උදව් කරන චරිතයක් විදිහට ප්‍රියංග පුෂ්පකුමාරව ඔබ අපි කවුරු සමාජ මාධ්‍ය තුළ ඉතාමත් හොඳින් මැඩවින් හඳුනන චරිතයක්. අපි මේ කියන්නට යන්නේ ප්‍රියංග පුෂ්පකුමාරට අමුතුම විදිහේ උදව් කරපු මිනිස්සෙක් පිළිබඳව ප්‍රියංග පුෂ්පකුමාර තැබූ Facebook සටහන පිළිබඳව. පුතේ දැම්මට සතුටින් මැරෙන්න පුළුවන්. මම මොකවත්ම නැති කාලේ, මට නැති බැරි කාලේ පිටකොටුවේ මුට්ට කරගහන්න කියලා දීලා ජීවිතේ ඉගෙන ගන්න උදව් කරපු මාමට අසනීප වෙලා කියලා දැනගෙන මම ගියා මාමව හම්බ වෙන්න. මාමට බෙහෙත් ගන්න කියලා මම ලක්ෂ 10ක්ම දුන්නා. මාම අන්තිමේදී කිව්වේ ඔන්න ඔය වචන ටික. පුතේ මට දැන් සතුටින් මැරෙන්න පුළුවන් කියන වචනේ තමයි මාම මට කිව්වේ. අදේ මාමා මේ ලෝකෙන් සමුගෙන ගියා. රටට බරක් නොවේ ලෝකෙට ආදර්ශයක් වෙලා මට අද මේ තත්ත්වයට එන්න උදව් කරපු මිනිස්සු අතරේ, අවවාද අනුශාසනා දීපු මිනිස්සු අතරේ මේ මාමා ඉදිරියෙන් හිටියා. පිටකොටුවේදී මුට්ට කරගහන්න උදව් කරපු, මට ජීවිතේ කියා දුන්න මාමා අද මේ ලෝකෙන් සමුගෙන ගිහිල්ලා. ජීවිතයේ ගොඩක් පින්වලින් පුරවගෙන තමයි මේ මාමා අද මේ ලෝකෙන් සමුගෙන යන්නේ. කතා කරන හැම වචනයකම ආශිර්වාදයක් අවවාදයක් තමයි තිබුණේ. හරි සුන්දර සරල මිනිස්සෙක්, ගොඩක් උදව් කරලා ජීවිතේ ගොඩක් විඳලා සුන්දර මිනිස්සෙක් අද මේ ලෝකෙන් සමුගෙන යනවා. මේ මාමගේ අවසන් කටයුතු වලට මම සහභාගී වුණා. ආදරණීය මාමේ, මේ ඔබ ජීවත් වුණු තැන, මේ ඔබ වාසය කළ තැන, මේ වාසය කළ තැන සිට ඔබ ඒකරාශී කරගත් පින් මහිමෙන් ඔබට අචරාමර නිවන්සුව ලැබේවා. ඔබ නිවන් දකිත්තා මම ප්‍රාර්ථනා කරන්නේ එච්චරයි. ඔබගේ අදහස්, ඔබගේ අවවාද, ඔබගේ ආශිර්වාද නිසා තමයි ප්‍රියාන් මැණික් අද මෙවැනි තැනක ඉන්නේ. ඒ නිසා මාමේ, හදවතේ දුක පුරවගෙන මම ඔබට කියනවා නිවන් යන්නට කියලා. ප්‍රියාන් මැණික් අන්න ඒ විදිහට Facebook සටහනක් තබා තිබුණා. සමාජ මාධ්‍ය තුල මේ වෙද්දි ඉතාමත් වේගෙන් එම සටහන සංසරණය වෙමින් පවතිනවා. මොකද ප්‍රියාන් මැණික් කියන්නේ කෝටිපති ව්‍යාපාරිකයෙක්. ඒ කෝටිපති ව්‍යාපාරිකයා බවට පත්ුනේ ඔහු ජීවිතේ අනේක විධ දුක් විඳලා. ඒ දුක් විඳිද්දී පිටකොටුවේ මුට්ට කරගහන්නට අවවාද ආශිර්වාද ලබා දුන්නු. ජීවිතයේ මුල් කාලේ හිටපු මිනිසයා ජීවිතෙන් සමුගද්දී ඔහු මෙසේ සටහනක් තබා තිබුණා. ඒ නිසායි අපි මේ වීඩියෝව ඔබ වෙතට රැගෙන ආවේ. එසේනම් මෙවැනිම වීඩියෝකින් නැවත හමුවෙමු. ඔබ අපගේ channel එක subscribe කර නැත්නම් අදම subscribe කරන්න. අපගේ පහතින් තිබෙන bell icon එක මත click කළොත් ඔබට අපි වීඩියෝ එකක් දාපු ගමන් බලන්නට පුළුවන්. ඔබට සුබ දවසක් වේවා.